අවන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම ඉතින් අද හරියටම හවස 5 වෙනකොට අපි ආවා යුත් ආර්ට් බීට් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයගොල්ලෝ දන්නවා යුත් ආර්ට් බීට් කියලා කියන්නේ කලාවයි රිද්මයයි වෙනස් විදිහට ඔයාලට අරගෙන එන ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ අංක 1 යුත් ප්‍රෝග්‍රෑම් එක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ඉතින් ගොඩක් ආදරෙන් හැමෝම පිළිගන්නවා ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ wild life photography ගැන ඒ ගැන කතා කරන්න දක්ෂ ෆොටෝග්‍රාෆර් කෙනෙක් තරුණේ තරුණෙක් වන් අද දවසේ ඇවිල්ලා ඉන්න. හැබැයි එයා වඳුර ගන්න කලින් මගේ ආදරණීය තරුණයා වඳුර ගන්න ඕනේ රවී රොයිස්ට. අයිබෝන්. අයිබෝන්. සුබ සන්ධ්‍යා. සුබ සන්ධ්‍යා. මගේ ආදරණීය තරුණයා කි? නෑ මේ 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 ප්‍රෝග්‍රෑම් එකේ. එහෙම කියන්න එපා. ඔව් නේද? ප්‍රෝග්‍රෑම් එකේ. පොඩි ප්‍රශ්න නේද? ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රශ්න. අයිබෝන් සුබ සන්ධ්‍යා වග එන්ජිකෝ වගේ ඉතින් අදත් අපි ඔන්න යූත් ආබීට් වැඩසටහන ඕගොල්ලන්ට අරගෙන ආවා මේ අදත් අපි මෙදිරියට කතා කරගෙන ආවා ලංකාවේ දක්ෂ තරුණෙක් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි එයාගේ දක්ෂතාවය නේද කරගෙන ඉන්න දක්ෂ තරුණෙක් අද අපි මෙදිරියට අවිල්ල ඉන්න ඉතින් වැඩි කතා බහකට යන්න නැතුව මම කැමති හඳුන්වලා දෙන්න සුබ සන්ධ්‍යාවක් කියන්න මිතුන් සේනානායක සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් කොහොමද ඉන්නේ නිකන් සීබ්‍රා කෙනෙක් වගේ නේද गोडा उपसिट मम उमट उपसिट नहीं फेसबुक सत्तु अलगे फोटो दाल तीन मे मुका මෙහෙම දෙහිවල සත්වෝද්‍යානයේ තියෙනවා තන සත්ව දින සංගමය කියලා සංගමයක්. ඒකට මේ ගියාම මෙහෙම පුළුවන් සත්තු කෙනෙක් ඉගෙන ගන්න ඇවිදින්න කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට ඊට පස්සේ ආසල මං ගිහලා ඒකට ජොයින් වුණා. ජොයින් වෙලා ඒකේ ෆීල් විසිට් ගියා අපි ගොඩක්. ගිහිල්ලා එහෙම ඉන්නකොට ඉතින් දැක්ක ඒකේ ඉන්න යාළුවෝ ෆොටෝ ගහනවා. එහෙම තමයි ආසාව ඇති උනේ. ඊට පස්සේ මේ කැමරාවක් ගත්ත පොඩි එකක්. පොඩි කැමරාවක් අරගෙන ඊට පස්සේ දිගටම ෆොටෝග්‍රැෆි කරන්න ගත්තා. 2014 තමයි පටන් ගත්තේ ෆොටෝග්‍රැෆි කරන්න 2014 2014 right මං හිතන්නේ මේ 2014 ඉඳන් සතුන්ගේ ෆොටෝස් ගන්නවා කියන්නේ ඉතින් ලේසි පහසු කාර්යයක් නෙමෙයි මොකද දැන් අවුරුදු 6ක් අතරම මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ ඉතින් අපිට කියන්නකෝ මේ මෙතුන් මොකද්ද මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියන්නේ ඇයි මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි අනිත් ෆොටෝග්‍රැෆි වලින් වෙනස් වෙන්නේ කියලා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි තනිකර නැචරල් අපි ගිහිල්ලා ඒ කියන්නේ නැචරල් පරිසරයටම ගිහිල්ලා සතුන් හොඳට අධ්‍යයනය කරලා සත්තුන්ව කැප්චර් කරන්න ඕනේ මේ විදියට. ඒ කියන්නේ සත්තුන්ට කරදරයක් වෙන්නේ නැති විදියට සත්තුන්ගේ නිදහස සම්පූර්ණයෙන් ඒගොල්ලන්ට මේ විදියටම දීලා මේ විදියට තමයි ගිහිල්ලා කැප්චර් කරන්නේ. දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරනකොට සාමාන්‍යයෙන් දැන් අපි මංගල ඡායාරූප කරන තියෙනවා. දැන් එතකොට ඉවෙන්ට්ස් ෆොටෝග්‍රැෆි තියෙනවා. ඔය දේවල් ගැන සලකා බලන කරුණු වෙනම තියෙනවානේ. හැබැයි ඊට වඩා හත්පසින්ම වෙනස් දේවල් සම්බන්ධයෙන් තමයි අපි කැලෑවකට ගිහිල්ලා සතෙක්ව කැප්චර් කරනකොට හිතන්න ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි ක්ලයිමේට් එක ගැන හිතන්න ඕනවා දන්නව ඇති. එතකොට ඒ සතාගේ ඉරියව් අපි හොඳින් හඳුනා ගන්න ඕනේ. ඊට කලින් ඒ වගේ අධ්‍යනයක යෙදෙන්න ඕනේ. ඔයා කොහොමද මේ දේවල් කරන්නේ? මම සාමාන්‍යයෙන් ඇවිදින්න කලින් පොඩ්ඩක් බලනවා. වෙදර් එක බලනවා. වෙදර් රිපෝට් එකක් බලලා යනවා. ගියාට පස්සේ ඉතින් මේ මෙහෙමයි ගොඩක් ලොකු අභියෝගයක්. ඒ කියන්නේ පොඩි පොඩක් කට්ට කරන්න වෙනවා කැලේට ගියාට පස්සේ. මොකද අපි හිතන වෙලාවට ඒ සත්තු එළියට එන්නෙත් නැහැ. ගොඩක් කියලා ඉවසීම හොඳටම තියෙන්න ඕනේ. හොඳටම තියෙන්න ඕනේ ඉවසීම. එහෙම මේ ගියාට පස්සේ ඉතින් සමහර වෙලාවට වාසනාවක් තියෙන්නත් ඕනේ. සමහර මූවමන්ට්ස් ගන්න වාසනාවයි ඒ දේවල් හැමදේම තියෙන්න ඕනේ ගියාම. වාසනාවයි වෙලාවයි තියෙන්න ඕනේ නේද? තියෙන්න ඕනේ හරි.
වාසනාව වෙලා වෙන්නේ නැත්නම් ඉතින් මොන සතෙක් පැතලි දෙන්නේ සමහර දවස් තියෙනවා කි මේ මුකුත් නැතිව එන දවස් තියෙනවා මුකුත් නැද එහෙම තමයි දැන් කැලයක් ඇතුළට ගිහලා දැන් කොච්චර කාලයක් ඉන්නවද වාසනාවෙන් ෆොටෝස් ටිකක් කලෙක්ට් කරගන්න යාල විල්පත්තු වගේ කියනවා සාමාන්‍ය උදේ 6ට තමයි පාක් එකට ඇතුල් වෙන්න පුළුවන් උදේ හවස උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් පුළුවන් ඉන්න ඒ පැය 12ම ඉන්නවා කැලේ ඇතුලේ සාමාන්‍යයෙන් කුරුල්ලොන්ගේ ෆොටෝ ගන්න ගියාට පස්සේ කුරුල්ල සාමාන්‍යයෙන් ඇක්ටිව් වෙන්නේ උදේ 6 ඉඳන් 9 වගේ වෙනකම් ඇක්ටිව් ගොඩක් ආයෙත් ඔසේ හවස 4 ඉඳන් 6 වගේ වෙනකම් වගේ ඇක්ටිව් ඒ ටයිම් එකේ තමයි කුරුල්ලන්ගේ ෆොටෝ ගන්න ගියා අපි ෆොටෝස් ටික බලමු නේද බලමු ෆොටෝ ටික බලන ගමන් අපි අයි මෙතුන් එක කතා කරමු අපිට දෙන්න බලන්න ඡාය රූප කීපයක් right ready අපිට කියන්නකො කොහෙද කොහෙදද මේක ගත්තේ මේක ගත්තේ මම විල්පත්තුවේ මෙතන වෙන්නේ මේ මුව රංචුවක නායකත්වය සඳහා පිරිමි හොඳට හැදුණු පිරිමි සතුන් දෙදෙනෙක් ෆයිට් කරගන්න එකක් යන්නේ උතන එතනින් දිනනගෙන තමයි ඊට පස්සේ රංචුවේම ලීඩර් වෙන්නේ right හරි ෂා මේක ගත්තේ මම මන්නාරමේ මේගොල්ලෝ අර මයිග්‍රේට් කරන කුරුල්ලෝ ග්‍රේට් ෆ්ලෙමින්ගෝස්ලා කියන්නේ මේ මේගොල්ලෝගේ දැන් බ්‍රීඩින් කලර්ස් ඇවිල්ලා තියෙන රෝස වර නැත්තම් සාමාන්‍ය මේගොල්ලෝ අලු පාටක් වගේ තමයි තියෙන්නේ මේ ඔක්තෝබර් වල ඉඳන් මාර්තු වගේ වෙනකන් ඉන්නව ලංකාවේ මන්නාරම යාපනයේ බුන්දල ඒ වගේ නොගෙබුරු කළු කළු ප්‍රදේශ වල තමයි ඉන්නේ ඉන්නව රංචුවේ සාමාන්‍ය 1000ක් 1500ක් විතර එනවා එකපාර ඔව් මේ මේ සදන් එලිෆන්ට් සීල් කියලා අර මේ ළඟදී ආවේ පාර වැරදිලා ලංකාවට ආවේ වැල්ලවත්තේ කොළුපිටි බීච් එකේ ඕක නම් මං ගත්තේ වැල්ලවත්තේ මේ මං හිතන්නේ මෙයා එක්කෝ දියවැලකට හවු වෙලා නැත්තම් මොකක් හරි වෙන ප්‍රෙඩේටර් කෙනෙක්ගෙන් බේරෙන්න හරි මොකක් හරි දෙයකට මේ වෙලාව තමයි පාර වැරදිලා ලංකාවේ ඉන්දියන් සාගරයට ඇවිල්ලා තියෙන්නේ ඇන්ටාක්ටිකාවේ තමයි ඉන්නේ හා right අපිට තව චාරූප කීපයක් දෙන්න පුළුවන් නම් හවයි හම්ප් නෝස් ලිසර්ඩ් කියලා කියන්නේ මෙයාට මෙයා ඉන්නේ මේ සිවනාන්තර වල තමයි ඉන්නේ ගොඩක්ම මෙයාගේ පොඩ්ඩක් ඔය පිරිමි සතෙක් ඉන්නේ හරිම කලර්ෆුල් ලංකාවේ ඉන්න ලොකුම කටු සුවිශේෂයක් තමයි කොයිද දා මේක කැප්චර් මේක කන්නෙලිය ගත්තා මම කන්නෙලිය දැන් මේ දුන්න අපිට කියනකො දැන් සාමාන්‍යයෙන් වයිල්ඩ් ෆොටෝග්‍රැෆි කරනකොට මේ කැමරාවක තියෙන බේසික්ස් නැත්නම් මේ මූලධර්මයන් අපි දැනගන්න ඕන නේද සා මේ පාවිච්චි කරන කැමරා වර්ග තියෙනවා මේ ලෙන්සස් තියෙනවා අපිට ඒකන පොඩි පැහැදිලි කිරීමක් කරන්න සාමාන්‍ය වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න හැම ලොකුවටම මම පටන් ගත්තෙත් පොඩි කැමරාවකින් පටන් ගත්තේ අපිට වත්තේ ඉන්න සත්තුන්ගේ වුණා පටන් ගන්න පුළුවන් ඒ කියන්නේ මේ ෆොටෝග්‍රැෆි කරන්න ලොකුවටම ඒ කියන්නේ අපි ඒ වෙත් ලයිට් එක බලලා ඒ ISO කියලා තියෙනවා ෂටර් ස්පීඩ් ඇපචර් ඒ වගේ තියෙනවා සෙටින්ග්ස් ටික ඒ ටික ගන්න බැලන්ස් කරගෙන ෆොටෝ එක කැප්චර් කරන අපිට හොඳ ක්වොලිටි ෆොටෝ එකක් එනවා right දැන් ඔයාලා ගාව තියෙන GS මොනවාද ඔයාලා පාවිච්චි කරන මම Nikon පාවිච්චි කරන්නේ මුලින්ම Canon පාවිච්චි කරා ඊට පස්සේ shift වුණා Nikon වලට Nikon මන් ළඟ තියෙන්නේ D4S කැමරා එකයි 200 400 F4 කියලා තියෙන ලෙන්ස් එකයි තියෙන්නේ ඒ ටික තමයි මං ගාව තියෙන්නේ දැන් පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ දැන් ඔයා ජොබ් එකක් කරනවා කියලා කිව්වා ඒකට හොබි එකක් විදිහට තමයි මේ ෆොටෝග්‍රැෆි කරන්නේ කොහොමද මේ දෙක බැලන්ස් කරගන්නේ දැන් ඔයා කරන ජොබ් එක ගැනත් අපිට පොඩ්ඩක් විස්තර කියන්න මම graphic designing කරන්නේ දෙක බැලන්ස් කරගන්න ඉතින් නිවාඩුවක් හම්බෙච්ච වෙලාවට තමයි ඉතින් ගොඩක් වීකෙන්ඩ්ස් නිවාඩුයි ඒ දවස් වලට පොයේ දවස් වලට වගේ නිවාඩුයි එතකොට ඒ වගේ වෙලාවට තමයි මම ඇවිදින්නන්නේ යාළු ටිකක් කතා කරගෙන එහෙම ඇවිදිනවා රයිට් මං හිතන්නේ මේ ෆොටෝග්‍රැෆි කියලා අපි කිව්වට වයිල්ඩ් ෆොටෝග්‍රැෆි ගැන මේ වැඩ කරන්න ටිකක් අමාරුයි මොකද ඔව් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඡායාරූප කරන එක නම් අපි ඉතින් ඔය තියලා නිකන් ෆොටෝ එකක් ගන්න එක නේ කරන්නේ. එහෙම නැත්නම් සතෙක් එක්ක ෆොටෝ එකක් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒ කියන්නේ සතා එක්ක ෆොටෝ එකක් ගන්න කලින් ඔයත් එක පොඩ්ඩක් ඒ වැඩේ ෆොටෝ එක කරන් පොඩ්ඩක් නේද? ප්‍රැක්ටිස් වෙලා පොඩ්ඩක්. සහ ඒ සතාගේ මොමන්ට්ස් අපි අඳුර ගන්න ඕනේ නේ. ඔව්. ඒ මොකද යාලත් ඒ ටයිමින් වලට තමයි එළියට බහින්නේ. ටයිමින් වලට තමයි කටක් අරිනවා වෙන්න පුළුවන්. නේ ෆයිට් කරන්නේ එක එක දේවල් තියෙනවනේ. ඒව ගැන වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට හරියට කන්සිඩර් කරන්න ඕනේ අපි. සමහෙන් කොයි වගේ අවස්ථාවන් වල මූණ පාලා තියෙන මේ ෆොටෝ ගන්න ගිහිල්ලා අභියෝග මොනවාද අභියෝග කියන්නේ අලි එලවල තියෙනවා අලිගේ ෆොටෝ ගන්න ගියාම එලවල තියෙනවා ඒ වගේ දේවල් තව සමහරලාට මේ දැන් ඔය ෆ්ලෙමින්ගෝස් ලයින් ෆොටෝ ගන්න ගියාම වතුර බයිනකොට මඩේරිලා තියෙනවා මඩේරිලා ලොකු වෙගෙන ගැඹුරු තැන් වල වැටිලා තියෙනවා ඒ වගේ දේවල් එලා තියෙනවා දැන් ගෙදරින් මොකද කියන්නේ මේ ඔය වැඩේට මොකද දැන් ටිකක්
එක්තරා විදිහකින් භයානකයිනේ නේද රවි? ඔව් අනිවාර්යයෙන්ම. රිස්ක් එකක් නේ ගන්න. රිස්ක් එකක් නේ ගන්නේ. තාත්තා නම් ප්‍රශ්නයක් නැහැ. තාත්තත් ඒ දේවල් වලට ආසින්. අම්ම නම් පොඩ්ඩක් කෑ ගහනවා. දැන් මේ සාමාන්‍යයෙන් දැන් අපි දන්න ඕනම මේ වැඩකට යන්න කලින් අපි ප්‍රිපරේෂන් එකක් කරන්න එපේ බඩු ටික හදාගන්න. දැන් ඔයාගේ කොයි වගේ ප්‍රිපරේෂන් එකක්ද තියෙන්නේ කැලේ ඇතුළට යන්න කලින් මොනවද ඔයා අනුගමනය කරන දේවල් එහෙම මොනhari දේවල් ටිකක් තියෙනවා නම් අපි කැමති ඊටවල් දැනගන්න. මම නම් සාමාන්‍යයෙන් ඉතින් කැමරා බඩු ටිකයි අඳින්න ඇඳුම් ටිකයි අරගෙන ඉතින් යනවා. ලොකුට දේවල් අරන් යන්නේ නැහැ. ආහ්. ගිහලා හිතේ හැටියට ෆොටෝස් ටික ගන්නවා. දැන් මේ ගොඩක් වෙලාවට මෙතනට ආපු ෆොටෝග්‍රාෆර්ස්ලා කියපු දෙයක් තමයි දැන් ඒගොල්ලන් දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන පිරිස ඒගොල්ලන් ගොඩක් මේ ඇවිදිනවා හොයනවා. එතකොට ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් ඊමේට වඩා ලොකු කැපැසිටි එකක් තියෙනවා. එතකොට මේ දේවල් ගැන හිතනවා හොයනවා. කොහොමද ඔයාගේ අධ්‍යයනය කියන්නේ ඔයා හොයනවාද එහෙම ඉන්ටර්නැෂනලි කවුද ඉන්නේ මේ මේක ස්කෝ කරලා තියෙන්නේ කවුද ලංකාවේ තවවත් එක්ක ඉන්න සමකාලීනයන් කවුද එහෙම හොයලා බලලා තියෙනවද එහෙම අධ්‍යයනය කරලා තියෙනවද ඒ අයගේ ෆොටෝස් එහෙම ඔයා ස්ටඩි කරලා තියෙනවද? තියෙනවා තියෙනවා. ඉන්ටර්නැෂනල් නම් මම තෝමස් විජයන් සාස් ජූන් කියලා ඉන්නවා. එයා ඩේවිඩ් ලොයිඩ් ඩේවිඩ් යරෝ ඒ වගේ ෆොටෝග්‍රාෆර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ පොඩ්ඩක් ස්ටඩි කරනවා ඒගොල්ලෝ ෆොටෝ ගන්න විදිය ඒ ෆොටෝ ප්‍රොස් ප්‍රොසෙසින් කරන විදිය ඒ දේවල් මේව කරනවා. ලංකාවේ අපිත් එක්කම ඉන්න ලක්ෂිත කරුණාරත්න රවින්ද්‍ර සිරිවර්ධන නිශාන්ත මංජුල සුධීර බණ්ඩාර කියලා ඉන්නවා අඳුරන කට්ටියක්. ඒගොල්ලෝ ස්ටඩි කරනවා ලංකාවේ. එහෙම තමයි වෙන්නේ නේ. දැන් අනිත් එක තමයි දැන් දැන් ඔවත් අප්ඩේට් වෙනවානේ. ඔවත් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් ඔවත් අප්ඩේට් වෙනවා. එතකොට සත්තු සම්බන්ධයෙන් ඔවා හොයනවා. එතකොට තියෙන ලංකාවේ ඇතුළේ පරිසරයේ මේ මොනවාද තියෙන තවත් අලුත් අලුත් දේවල් කියලා ඔවත් හොයනවා. ඔතනදී දැන් මැටීරියල්ස් පැත්තෙනුත් අලුත් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ කැමරාස් පැත්තෙනුත් තව අප්ඩේට් වෙන්න ඕනේ සහ ඒ ඒවල තියෙන ඒ ටූල් සම්බන්ධයෙන් අපි පොඩි හැඳින්වීමක් කරමු. කැමරාස් කියන්නේ දැන් සාමාන්‍යයෙන් බර්ඩ් ෆොටෝග්‍රැෆි කරනවා නම් අපිට සාමාන්‍යයෙන් ටෙලි ලෙන්ස් එකක් තියෙන්න ඕනේ. ටෙලි zoom ලෙන්ස් එකක් හරි තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් 400 mm හරි 600 mm. මොකද කුරුල්ලන්ගේ අපිට ළඟට යන්න පොඩ්ඩක් අමාරුයි. අපි පොඩ්ඩක් හරි දැක්ක ගමන් ඒගොල්ලෝ බය වෙලා යනවනේ. ඒ හින්දා බර්ඩින් ෆොටෝග්‍රැෆි කරනකොට මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය 600 mm වගේ ලෙන්ස් එකක්. ඒ කියන්නේ මගේ දැන් 400 mm නේ තියෙන ලෙන්ස් එක 200 400 මේක. ඒක ටෙලි කන්වර්ටරයක් යූස් කරනවා මම 2x එකක් වගේ. එතකොට සාමාන්‍යයෙන් මට රීච් එක එනවා 800 mm වගේ රීච් එකක් එනවා. ඒ විදිහට තමයි මම මේ බර්ඩින් ෆොටෝග්‍රැෆි නම් කරන්නේ. කොහොම තමයි නේද? කොහොම තමයි වෙන්නේ මං හිතන්නේ අපිට මෙතුන් එක්ක තව කතා බහ කරන්න පුළුවන් තව කාරණා කීපයක්. හැබැයි මේ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙ එකතු වෙමු මේ යූත් ආර්බිට්. බ්‍රේකකින් පස්සේ වෙන දින් ආයිමත් අපි එකතු වෙන යූත් ආර්බිට් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයගලන්ට මතක් කරනවා වැඩසටහන් 300ක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට ආර්බිට් අපේ ප්‍රෝග්‍රෑම් එක අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඔයාලා වෙනුවෙන් මෙරිද්මය කලාවයි වෙනස් විදිහට අරගෙන එන්න බලාපොරොත්තුවක් දෙනවාද දවසේදී. ඉතින් හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ලංකාවේ කලාව ලංකාවේ තියෙන ආර්ට්ස් අපි ඔයාලා ගාවට වෙනස් විදිහකට මේ වෙනකොට අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් දක්ෂ නිර්මාණකරුවන් අපේ වැඩසටහනින් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඔයාලත් ආඩම්බර වෙන්න ඕනේ අපිත් ආඩම්බර වෙනවා. මොකද ලංකාවේ එවැනි දක්ෂයෝ ඉන්නවා. ඉතින් වැඩ තමයි අපි ඒ අයගේ ඉදිරිපත් කරන්න සහ ඒ වැඩ ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ අපි. හරි දැන් අද ඉන්නවා මිතුන්. ඒ නිර්මාණකරුවන්ගෙන් එක්කෙනෙක් තමයි මිතුන් කියලා කියන්නේ. මිතුන් විශේෂ වෙන්නේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට. දැන් මම මිතුන්ගෙන් අහහා හිටියේ රවෙ මේ දැන් එක එක සත්වයාගේ ඉරියව් වෙනස්නේ. ඒගොල්ලන් ඒ ඉරියව් පාවිච්චි කරන වෙලාවත් වෙනස් වෙනවා. එතකොට ඒ ෆොටෝ එක ගන්නකොට මිතුන් ෆොටෝග්‍රැෆර් විදිහට ඒ ඉරියව් ඒ අයගේ ඒ ටයිමින් කොහොමද, ඒ පරිසරය කොහොමද, ඒ ලයිට් සිස්ටම් එක කොහොමද, මේවා කොහොමද හරියට කම්බයින් කරගන්න කියන අයිඩියා එක මිතුන් ගාව තියෙන්න ඕනේ. සහ මැටීරියල් පැත්තෙන් ගත්තොත් ඔය අදාළ මැටීරියල්ස් හරියට සූදානම් කරගෙන තියෙනුනේ ඒ අයගේ ඒරියාව හරියටම කැප්චර් කරගන්න. අපිට කියන්නකෝ ඒ වටපිටාව ගැන. සාමාන්‍යයෙන් සතෙක්ගේ ඇක්ෂන් එකක් ෆොටෝ ගන්නකොට අපි ටිකක් වැඩි ෂටර් ස්පීඩ් එකකට යන්න ඕනේ. එතකොට තමයි සදාගේ ඇක්ෂන් එක හොඳටම අපිට කැප්චර් කරගන්න පුළුවන්. හොඳ. එතකොට සාමාන්‍යයෙන් ලයිට් එක හොඳටම වගේ තියෙනවා නම් එළිය, ඒ කියන්නේ අපි සතා ඉන්න තැනට හොඳට ලයිට් එළිය තියෙනවා නම් අපි එතකොට සාමාන්‍ය අඩු ISO ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. ෂටර් ස්පීඩ් එක එතකොට අපි පුළුවන් තරම් අපිට යවන්න පුළුවන්. එතකොට නැත්තම් වෙන්නේ
ලයිට් එක අඩු වගේ තිබ්බොත් එහෙම වෙන්නේ මේ ෂටර් ස්පීඩ් එක ගැව්වොත් අඳුරු ෆොටෝ එකක් එන්නේ. ඒ කියන්නේ ISO අපි බැලන්ස් කරගත්තේ නැත්නම් හරියට. එතකොට IP පොඩ්ඩක් ISO වැඩි කරන. එතකොට පොඩි සාමාන්‍ය නොයිස් ගතියක් එනවා ෆොටෝ එක. ඒක එච්චරම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි ෆොටෝ එකක් බලන ගමන් අපි ඒක එක්ස්ප්ලেইন කරොත් වඩා පැහැදිලි වේවි බලාගෙන ඉන්න නංගිලා මල්ලෙලාට අයලක් කළාට මේ පැත්තට සම්බන්ධ වෙන්න කැමති නම් ඔව්. මේක මම ගත්තේ විල්පත්තුවේ. මෙතන මුලින්ම අපි යනකොට දැක්කා මෙයා සතාව අල්ලනවා. මට ඒක ෆොටෝ එක ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ කැලේ ඇතුළට අරගෙන ගියා මෙයා මේ සතාව. අරගෙන ගිහිල්ලා අපි ටිකක් වෙලා බලන් ඉන්නකොට සතාගේ ඔතන ඔය මේ පැත්තෙන් වැටලා තියෙන්නේ ඔළුව. ඔළුව මුලින්ම කන්නේ සතෙක් අල්ලගත්ත ගමන් ඊගල්ස්ලා කරන්නේ මුලින්ම ඔළුව කනවා. ඊට පස්සේ සතා කෑවට පස්සේ ඉවරයි. මැරෙනවනේ. මේ ඊට පස්සේ තමයි ගහ උඩට අරන් ගිහලා එයා එයාගේ නිදහස එයා ඊට පස්සේ මේව කරනවා. ඉතින් අපේ ජීප් එකේ සද්ද ඇහිලා තමයි අපි දිහා බලන් ඉන්නේ. බැල්ම නම් එච්චර හොඳ නැහැ නේද? කෙලිම මුන් දිහා බලන් ඉන්නේ. හරි. අපි ඊළඟ රූපේ බලමු. තරයි. මෙතින් මෙතන මේකත් විල්පත්තුවේමයි. ඔතන වෙන්නේ මුව රංචුව ඉස්සරහට සාමාන්‍යයෙන් මුවෙක් කොටියෙක් දැක්කර පස්සේ ලම් කෝල් එකක් දෙනවා. इन अर लीड वगे मूव को एलाम कोलो इतकोड़े वट इन मूव उम एलाम को मे विनवा दर बस इट बस को पंद्रह असिंग अभी मट ओर उतना प्रेडेट अंड प्रे दिगम इक ఫ్రేమ్ එකකට ගන්න මම මුවාගේ ඇඟ උඩින් කොටියව පේන විදිහට ගත්තේ. දැන් ඔතනදී කොහොමද ෂටර් ස්පීඩ් එක? ඒක ගොඩායි ඒසෝ. ඔතන නම් ලොකු ෂටර් ස්පීඩ් එකක් ගත්තේ නෑ මම. සාමාන්‍ය මොකද ලොකු ඇක්ෂන් එකක් යන්නේ නැහැ නේ සතෙක් දුවන එකක් එහෙමකුත් නෑනේ. ඒකින්ද සාමාන්‍ය ෂටර් ස්පීඩ් එක ඔතන ඇත්තේ 1000ක් වගේ ඒ වගේ ගානකට තමයි තප්පරයට 1000ක් වගේ තමයි අරන් ඇත්තේ. තමන මේ ෆොටෝ එක ගන්න කොච්චර ලාග් ගියද මෙතන? ඔකට නම් හිටියා පැය දෙක තුනක් හිටියා. ඒ කියන්නේ සම්පූර්ණ ඒක වෙන්නම ඒ කියන්නේ ලාම් කෝල් එක දීලා කොටි එකපාර එන්නෙත් නැහැ හිමීට හිමීට පේන්නේ නැතුව දැන් මොකද අර කොටියේ ඔතන තියෙන මේ තනකොළ වල පාටයි කොටියේ ගැඟේ පාටයි මේ දෙකම ටිකක් සාමාන්‍ය එක වගේනේ එයා හිමීට ඒව අස්සින් රිංග රිංග එන්නේ ආ රයිට් අපිට තව රූපයක් බලන්න පුළුවන් නම් අපිට ඒක නම් කතා කරන්න පුළුවන් රයිට් මේක ගැන පොඩ්ඩක් කතා කරමු මෙතන මේක ටිකක් විශේෂ ඡාය රූපයක් ඔතන වෙන්නේ ওই පොඩි කුරුල්ල වයිට් බ්‍රවුට් ෆෑන් ටේල් කියන කුරුල්ලා ලොකු ඊගල් එකක නේ ක්‍රෙස්ටඩ් හෝක් ඊගල් ඔතන වෙන්නේ මේ ෆෑන් ටේල් කෙනාගේ නෙස්ට් එක තියෙන තැන ඇවිල්ලා මෙයා වැහි පොඩි වැහි පොදයක් අනිලාක වහනවා වහනකොට දැන් අරය කරන්නේ මේ මේ ලොකු එක්කෙනාගෙන් එයාගේ නෙස්ට් ඒ කියන්නේ නෙස්ට් එක ඉන්න පැටවුන්ට කරදරයක් වෙයි කියලා එයා යනකම්ම කොටනවා තව ඡාය රූප දෙක තුනක්ම ඇති ඕකට අපි බලමු මේ විදියටම තියෙන රූප දෙක තුන දෙන්න බලන්න ඊළඟ ඡාය රූපේ රයිට් අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු මේක මම ගත්තේ කවුඩුල ජාතික උද්‍යානයේ ඔතන මේක මේ බ්ලැක් ඇන් වයිට් කරේ ඔතන අර මඩ ටිකත් එක්ක මට අර සතාගේ මූණේ තියෙන ඉරියව් ටික ඩීටේල් පෙන්වන්න ඕනේ පෙන්වන්න ඕනේ හින්දා තමයි මම ඒක බ්ලැක් ඇන් වයිට් කරේ එයා ඇඟට මඩ ඉහ ගන්නවා රස්නෙට හා සාමාන්‍ය අලි ඒ විදිහේ කරනවා ඇඟට රස්නෙට රයිට් ෂා අන්න ඉන්න ඇන්දි මම එකපාරටම මේ පුලස්ති වගේ දැක්කව නේද ආයි ආයි පෙන්වන්න බලන්න ආයි අපිට බලන්න හරි අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු ඕක ගත්තේ මම අනුරාධපුරේ අනුරාධපුරේ අබේගිරිය ගාව සාමාන්‍යයෙන් මම යන හැමතැනම වගේ කැමරාව අරගෙන යනවා වන්දනා ගමන ගියේ ගෙදර කට්ටියත් එක්ක ඉක්මනට ගිහිල්ලා වැඳලා ගල්ලා අම්මලා වඳිනකම් මම කැමරාව අරගෙන සාමාන්‍යයෙන් අනුරාධපුරේ පොළොන්නරුව කියන්නේ රිලව් රංචු අඳුර රංචු ගොඩක් ඉන්න දැන් අපිට ඒගොල්ලෝ තැනකට ගියාට පස්සේ අපිට ඕන තරම් සතාගේ මූවමන්ට්ස් අපිට ගන්න පුළුවන් මම ඉතින් ගිහිල්ලා ඔතන රිලා රිලව් හිටියා 50ක් විතර ඒ රංචුවක් මැද්ද ගිහිල්ලා මම ඉඳගත්තා මම පුළුවන් තැනක يعني ඒගොල්ලන්ට කරදරයක් නැති විදියට මං ගිහිල්ලා ඉඳගෙන තමයි මේ ඒගොල්ලෝ ඊටස් ළඟට එනවා ටික ටික ඔතන ගොඩක් ඉන්නවනේ කෑම දීලා පුරුදු වෙච්ච සත්තුත් ඉන්නවනේ මිනිහෙක් දැක්කම සාමාන්‍ය ළඟට එනවා ළඟට ඇවිල්ලා එයා ඉඳගෙන ඈනුම කරන වෙලාවේ ගත්තේ ඔතන මම අඩු ෂටර් ස්පීඩ් එකක් ගියා නම් මට ඔය මූවමන්ට් එක ගන්න අමාරුයි. මම ඔතන ටිකක් ලොකු ෂටර් ස්පීඩ් එකකට ගිහිල්ලා තමයි අරන් ගිහින් දින්නේ. ඒ බූරුව දෙන්නෙක් නේද? ඔව් බූරුව දෙන්න. ඔයා සෑහෙන ඉක්මනට අතර ගත්තා නේද? ඔයාගේම જાතිය. මට ඔයා මතක් වුණා ඒක මට. අංජිගේ ආලෝ දෙන්නෙක් වගේ ඉන්නවා. හරි කියමුකෝ ඒක. බූරුව දෙන්න. ඒක මම මන්නාරමේ ගත්තේ.
මන්නාරමේ පුත්තලම ඒරියා එකේ බූරුව ගොඩක් ඉන්නවා. ඔව් මේ 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 aran තියෙන මේ වෙලාව ගැනත් අපි පොඩ්ඩක් කියමු. ඕක හවස aran තියෙන්නේ 6 මාට 6 මාරේ 7 4. aran තියෙන්නේ. මේ ඔතන බූරුව අම්මයි පැටියා ඉන්නේ. මට ඕරුනේ අර golden time එකේ background එකේ ඉර බැහැගෙන යනකොට අහස රත්තරන් පාට වෙනවනේ. ඒකේ ඒ විදියට අර ගන්න විදි තමයි ඕනුනේ. right. දැන් මේ මේ photos බලපුවම රවී අපිට තේරෙන දේ තමයි දැන් මේ natural light එකත් එක්කනේ මේ සම්බන්ධතාවය වෙන්නේ. වැඩේ යන්නේ. වැඩේ යන්නේ. කොහොමද ඒ balance එක අපිට පොඩ්ඩක් කියන්න. දැන් ඔය මෙතන විශේෂම ඔය අන්තිමට අපි බලපු photo එකේ අර sunset එකේ තියෙන කලර් එක හරි ලස්සනට අරගෙන තියනවානේ. මෙතන නම් වෙලා තියෙන්නේ මම ඔතන ISO අඩුම කරලා තියෙන්නේ. ISO අඩු කරලා shutter speed ටික වැඩි වැඩි වැඩිපුර යවලා aperture ටිකක් වැඩි වැඩි අගයකට දාලා තියෙන්නේ. දැම්මම තමයි පොඩ්ඩක් ඔයිට වඩා පොඩ්ඩක් ලයිට් එක තිබ්බ ඒ වෙලාවේ. මට අර අඳුරු ප්‍රම පෙනුම් බම් ගන්න ඕන හින්දා මම අර විදියට settings වෙනස් කරලා ගත්තේ. ඒතර තමයි පොඩ්ඩ ඒ වගේ එන්නේ අඳුරෙදී. දැන් මේ මේ ඔය settings ගැන කතා කරාම මෙතුන් දැන් කොහොමද මේ අපිට පැහැදිලි කරන්න connect හිතෙන්න පුළුවන් මම කොහොමද මේ මේ environment එකේ මම කොහොමද settings හදාගන්නේ? මේ environment එක කොහොම කොයි වගේ project එකක්ද මම create කරන්නේ? කොහොමද මේ දේවල් ඔයා manage කරන්නේ? මම සාමාන්‍යයෙන් අවුව හොඳටම තියෙන වෙලාවක මම පුළුවන් තරම් ISO අඩු කරනවා. ISO අඩු කරලා shutter speed සාමාන්‍යයෙන් ගානකට වැඩි කරලා aperture එක සාමාන්‍ය lens වලට අනුව aperture වෙනස් වෙනවා. aperture 2.8 කියන lens වල depth of field එක වැඩි ගොඩක්. ඒ සම්මගේ එකේ F4 තියෙන්නේ. එතකොට මම F4 අගේම තියා ගන්නවා. මේ මේ ලොකුවට වෙනස් කරන්න යන්නේ. ඒ ගානටම තියාගෙන capture කරන්නේ. අඳුරු ආලෝකයක් තියෙන වෙලාවක මම ISO වැඩි කරනවා. වැඩි කළා shutter speed එක ඒ කියන්නේ සතාගේ movements වලට හරියන විදිහට shutter speed එක තියා ගන්නවා. ඒ කියන්නේ ඒකට ඡායා රූපෙට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට shutter speed එක තියා ගන්නවා. දැන් ඔයාලට සත්තුන්ගේ එහෙම කරදර වෙලා නැද්ද? වෙලා තියෙනවා. වෙලා තියෙනවා අපිට කියන්නකො එහෙම සිද්ධි කීක. එකපාරක් මේ අලුත් අවුරුද්ද සැමරුවේත් ඒ කියන්නේ ජනවාරි පළවෙනිද සැමරුවේ ජයගුණ හොස්පිටල් එකේ මේ ගියා යාළුව ටිකක් එක්ක මෙහෙ මේ ප්‍රක්වාණ ගියා. සිංහරාජ අනිත් පැත්තේ බෝඩර් එකේ ගිහිල්ලා දවස් 3ක් විතර හිටියා අපි. ඇවි කිදර ඇවිල්ලා බලනකොට මම කකුලම ඉදිමිලා දන්නේ නැහැ මොන සතිද්ද කෑවේ කියලා. ඊට පස්සේ හොස්පිටල් එකට ගියාට පස්සේ ඉතින් දවස් 4ක් විතර තියාගත්තා. ජනවාරි 1 වෙනිදා හිටියෙත් හොස්පිටල් එකේ. ඒ කියන්නේ මොකේද කාලා තින්නේ සර්පෙක් වරම? සර්පෙක් නෙමෙයි වෙන මොකෙක් හරි සතෙක් කාලා තින්නේ. අඳුන ගන්න බැරුණා සතා මේ මොකද කියලා. ඒ වුණාට අර ඇඟට විස ගිහිල්ලා තිබ්බා. වෙන ලොකුම දේ වෙන මොනවාද වෙන අලි එළවපුව තමයි තියෙන්නේ ගොඩක් මලි දෙලෙව්වේ අලි තමයි හරි අනිත් ඒවා ඉතින් ප්‍රශ්න වෙන්නේ නැහැ ජීප් එකේ යන්නේ යාළු විල්පත්තු වගේ යනකොට ජීප් එකේ යන්නේ ඒකින්ද මේ කොටින්ගින් වලසුන්ගින් ලොකු වෙනම් කරදර වෙන්නේ නැහැ ලංකාවේ කොයි කොයි පැතිද මේ වෙනකොට කවර් කරලා තියෙන්නේ ගොඩක් පැති වල ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා නැත්තේ අම්පාර සයිඩ් එකටයි මුලදිව සයිඩ් එකට විතරයි අනිත් හැම තැනටම ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා තියෙනවා ඒ හැම තැනකම ගත ෆොටෝස් නේ අපි දැන් බැලුවේ දැන් කොහොමද ඔයා මේ දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර් සාමාන්‍යයෙන් ෆොටෝග්‍රාෆර් කෙනෙක් තමන්ගේ ෆොටෝස් බලාගෙන ඉන්න අයට දෙන්න හෝ තව පිරිසක් තමන්ගේ ෆොටෝග්‍රාෆි වලට සම්බන්ධ කරගන්න කියන්නේ තමන් වෙතට ආකර්ෂණය කරගන්න අපි ගොඩක් කලාවට මාකටිං කියන දේ යූස් කරනවානේ සහ විශේෂම මේ කාලවකවානුව වෙනකොට සෝෂල් මීඩියා හොඳ ප්ලැට්ෆෝම් එකක් කරගෙන තියෙනවා ෆොටෝග්‍රාෆර්ස්ලා චිත්‍ර රඳින අය මේ ඔක්කොම අය කොහොමද ඔයාගේ පැත්තේ ඔයාගේ ඔය පැත්ත කොහොමද හිතන්නේ මම මුලින්ම Facebook එකේ දිනනවා වයිල්ඩ් ශ්‍රී ලංකා කියලා ගෲප් එකක් ඒ කියන්නේ ඒකේ ලංකාවේ තනිකර වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆි විතරයි යන්නේ මම ඒකට ෆොටෝස් දැම්මා ෆොටෝස් දානකොට ඉතින් ඒකෙන් මට කමෙන්ට්ස් හම්බුණා හොඳ ලයික්ස් හම්බුණා ඊට පස්සේ ඒකේ ඇඩ්මින්ලා මට කතා කරා ඒගොල්ලෝගේ ඒ කියන්නේ මගේ ෆොටෝ හොඳ හින්දා මේ කතා කරා ඒගොල්ලෝගේ ගෲප් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න කියලා. ඊට පස්සේ මාව ඒකට ජොයින් කරගත්තා. මේ ඒකෙන් කරනවා ලංකාවේ මම දන්න විදියට ලොකුම ත්‍යාගී මුදල ලබා දෙන මේ එක්සිබිෂන් එක කරේ අපි කම්පිටිෂන් එක කරෙත් වයිල් ශ්‍රී ලංකාවේ. අවුරුද්දයක් කරා මේ අවුරුද්ද නම් කරන්න බැරි වුණා මේ කොවිඩ් හින්දා. වයිල් ශ්‍රී ලංකාවෙන් තමයි මම ගොඩක්ම ඒ කියන්නේ ගොඩක් දිනක අඳුනගත්තේ ඒකෙන් තමයි. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි සම්බන්ධ. දැන් මෙතනට මේ කියන්නේ ගුරුවරු එහෙම ඉන්නවද මේ මේ විෂය ඇතුලේ මේ මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි එක ඇතුලේ ඔයා ඉගෙන ගත්ත කවුරු හරි ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවද පොඩ්ඩක් මතක් කරගන්න. ඔව් මේ මුලින්ම මම ෆොටෝග්‍රැෆි ඉගෙන ගත්ත තරුණ සත්‍යදීන් සංගමේ. ඒකේ තියෙනවා ෆොටෝග්‍රැෆි ගෲප් එක. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි ගෲප් එකයි ආර්ට් ගෲප් එකයි තියෙනවා. මට ඉතින් චිත්‍ර අඳින්න බෑ. මම ඒකින්ද ෆොටෝග්‍රැෆි ගෲප් එකට ගියේ. ඒකෙන් තමයි මම ඉගෙන ගත්තේ. right. අපිට තව චාරෝප කීපයක් බලන්න පුළුවන්ද?
නිෂ්පාදක තුමනි හා හරි පොඩ්ඩක් කතා කරමු මේ ගැන මේක මම ගත්තේ මින්නේරියේ ඔතන නරි ජෝඩුවක් ඉන්නේ දෙන්න අර කොපි පේස්ට් එකක් වගේ තියෙනවනේ ඔව් දෙන්නගේ එක විදියටම දුවන්නේ නැහැ දුවන්න ලෑස්ති වෙනවද ඔව් දුවන්න ලෑස්ති වෙනවා ඔතන ලැගල ඉඳලා අපේ වාහනේ දැක්කම අපි කැලේකට ඇතුල් වෙනවා කියන්නේ සත්තුන්ට ඩිස්ටර්බ් එකක් ඇත්තම කිව්වොත් යා මේ අපේ වාහනේ සද්දෙට නැගිටලා දුවනවා ඔතන දැන් අර ලැගල හිටිය ඒගොල්ල දෙන්න එක විදියටම තියෙනවා මේ මූමන්ට් එක තමයි මම ගත්තේ ආහ් හ්ම් රයිට් අපිට තව රූපයක් දෙන්න බලන්න ආ මේ අලි තුන් දෙනෙක් ඉන්නවා මේ කොහෙද මේක කලාවේව ජාතික උද්‍යානයේ හ්ම් මෙතන මේ මොන මේ උදෑසනකද තවස නෑ ඔය හවස ඔතන අර ඇතා එනවා දීග දන්තු කියන ඇතා හ්ම් ඇතා එනකොට අර දෙන්න ආචාර කරනවා වගේ එකක් මූමන්ට් එකේ තියෙන්නේ ඒක තමයි මම ගත්තේ ආහ් රයිට් ආ මේක විල්පත්තුවේ ගත්තේ අර ඉස්සෙල්ලා මුවයි කොටිය හිටියේ එතනම තමයි ඒ වෙලාවෙම තමයි ඒ කොටියමද ඔව් ඒ කොටියම තමයි අතනින් ඇවිල්ලා කොටිය ඊට පස්සේ මුවරංචුවට එලවනවා ආහ් දැන් ඔතන මේ අඩු ෂටර් ස්පීඩ් එකක් තිබුණා මට ওই විදිහට අර ඇක්ෂන් එක ගන්න බෑ මම ඒක ඉඳලා ලොකු ෂටර් ස්පීඩ් එකකට ගිහිල්ලා තමයි ෆොටෝ එක අරන් තියෙන්නේ සෑහෙන මේ කැපකිරීමක් කරන්න ඕනේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වල දන්න ඉන්නවා නෑ ඉන්න රවි අන්න ඉන්න රවි ඔය ලේසි නෑ නේද කොරන්න කොහොමද දෙකම වගේ ඉතින් වගේ නේද බලන්න ඉන් ඩීටේල්ස් ආ ඒක ලස්සන දාන ලං කරලම දෙනවා අපිට කියන්න අපිට කියන්න කොමේ මේක ගත්තේ යාල උදෑසනක් ගත්තේ සාමාන්‍යයෙන් වලැස්සු වතුරට බහින්නේ කලාතුරකින් බැහැලා මෙයා උතර නානවා හොඳට නානවා නාලා ඊට පස්සේ ගොඩට ඇවිල්ලා ඇඟ ගසලා අපේ ජීප් එක ඉස්සරහට ඇවිදගෙනත් එනවා ඒ ගතිගුණමයි තියෙන්නේ ඉතින් කලාතුරකින් නානේ වතුරට වයින් ඔයා ඔක්කොම රණ්ඩු අනේගෙන මම නානවා වැඩසටහන් කීයක් කරාද මම නාන වෙලා ඔක්කොම නාන වතුරට වයින් වෙලා වැඩසටහන් කීයක් කරාද ඔත් එක්ක ආ වැඩසටහන් ඉතින් මම එක වැඩසටහන මම වතුරට වයින් වෙලා කිව්වේ නෑ නේද නෑ ඔව් කියලා තියෙනවා මේ පර්සනලි හරි අපි බ්‍රේක් එකක් ගමුද? අපි යමු නේද? බ්‍රේක් එකක් ගන්න ඇවිල්ලා අපි ආයෙ මෙතනින් කතා කරමු. අපි යන පුංචි බ්‍රේක් එකකට මේ Youth Heartbeat. බ්‍රේක් එකෙන් පස්සේ තින් ඔන්න ආයෙමත් අපි Heartbeat ප්‍රෝග්‍රෑම් එකක් තමයි එකතු වෙන්නේ. ඉතින් Heartbeat කියලා කියන්නේ කලාව, රිද්ම අලුත් විදිහට ඔබට ඒත්තු ගන්වන්න උත්සාහ කරන ලංකාවේ තියෙන අංක 1 යූත් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔයගලන්ට මෙතනින් අවස්ථාව හම්බ වෙනවා අලුත් දේවල් කරන්න, අලුත් නිර්මාණවලට පෙළඹෙන, තමන් තුළ තියෙන නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරගන්න. ඉතින් එහෙම කරගත්ත කෙනෙක් තමයි අද දවසේ අපේ මේ මැදිරියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මිතුන් සේනානායක. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් තමයි අපි මෙච්චර වෙලා කතා කරගෙන හිටියේ. ඉතින් ඔන්න ඒ ෆීල්ඩ් එකට එන්න කැමති නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්, අක්ක කෙනෙක්, අයියා කෙනෙක් ඉන්නා නම් අද මිතුන් කියන දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. දැන් මිතුන් අපි ගොඩක් ෆොටෝස් බැලුවා, කතා බහ කරා නේ, මේ ටූල් සම්බන්ධයෙන් කතා කරා. එතකොට ඒ ටෙක්නිකල් පැත්තෙන් ඒ කොහොමද ඒ දේවල් ප්‍රැක්ටිකලි වෙන්නේ කියන කාරණාව ගැන කතා කරා. ඔයාලට අයිඩියා එකක් නැද්ද මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි? දැන් ෆොටෝස් ගන්න එක ඔයා කරනවනේ. ඒක සාමාන්‍යයෙන් අනිත් ෆොටෝග්‍රැෆර්ස්ලත් කරනවා. ඒක වෙනස් වෙනස් විදිවලට කැප්චර් කරනවා. එතනින් එහාට තව ටිකක් ඉස්සරහට යන්න, තව ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තව දේවල් කරන්න සහ ඒගොල්ලන් කරලා තියෙන දේවල් එක්ක මොනවා හරි සම්බන්ධ කරලා දේවල් කරන්න එහෙම අයිඩියා එකක් තියෙනවද? මොනවා හරි ප්ලෑන්ස් තියෙනවද? මට තියෙනවා කවද, ඒ කියන්නේ තව ටික කාලෙකින් වගේ දැම්ම නෙමෙයි. ඒ වලින් මගේම එක්සිබිෂන් එකක්, වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි එක්සිබිෂන් එකක් පොඩි කට් ටී බුක් එකක් එක්ක කරන්න හිත තියෙන ආසාවක් තියෙනවා, ලොකු ආසාවක් තියෙනවා. තව මම තරඟ වලටත් දානවා. ඒ කියන්නේ ලොකුවට දාලා නැහැ, තරඟ හතරක පහකට වගේ දාලා තියෙනවා. ඒ වලින් ජයග්‍රහණත් හම්බෙලා තියෙනවා මට. එහෙම තමයි දැනට තියෙන ප්ලෑන් එක නේ. හා හරි, දැන් මේ තව ප්‍රශ්න තියෙනවා. හරි, අපේ පුලස් ටිකෙන් යමු වෙන. නෑ නෑ මගේ ආන්නේ නෑ. මට ආන්න කිව්ව ප්‍රශ්නේ මම දැන් එකපාරට මම ආන්නකෝ, එක මම උත්තරේ දෙන්න. ඔය ආන්නකෝ. නෑ මේ පුලස් ටික අහනවා. දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරනකොට දැන් සත්තුනේ අපි කැප්චර් කරන්නේ. ඔව්. අමාරුම සතා කවුද කැප්චර් කරගන්නේ? අමාරුම ඉතින් කුරුල්ල තමයි. කුරුල්ල. කුරුල්ල. කුරුල්ලන්ගේ මූමන්ට්ස් ගන්න තමයි ටිකක් අමාරු. හා. දැක්කම ඉක්මනට බය වෙනවා. ඒගොල්ල බය වෙලා තියනවා. වැඩි වෙලාවක කොටියෙක් නම් සාමාන්‍ය આવොත්, කොටියෙක් කලියක આવොත්
ඉන්නවා ටිකක් වෙලා ඉන්නවා කුරුල්ලෝ අමාරුයි සහ දැන් අපි හිතමුකෝ වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න එන්න බලාපොරොත්තුෙන් කවුරු හරි ඉන්නවා කියලා ආදුනිකෙක් එතකොට දැන් එකපාරම අපිට හොඳ කැමරා එකකට යන්න අමාරුයි හොඳ ලෙන්ස් එකකට යන්න අපිට අමාරුයි ඉතින් මොකද්ද ඉස්සල්ලාම අපි ගන්න ඕනේ සාමාන්‍යයෙන් කොයි වගේ කොයි පරාසයක ලෙන්ස් එකක්ද ගන්න ඕනේ කියන්නේ හැමදේම කැප්චර් කරගන්න පුළුවන් වෙන්නේ කියන්නේ ඕවර් ඕල් සාමාන්‍ය බේසික් ලෙවල් කැමරා එකකුයි සාමාන්‍යයෙන් බේසික් ලෙවල් ලෙන්ස් එකක් ගත්තා නම් ඇති ලොකු ලෙන්ස් ම ගන්න යන්නේ මමත් එහෙම තමයි පටන් ගත්තේ මුලින්ම පොඩි සාමාන්‍ය 70 300 වගේ පොඩි ගණන් වල තියෙන ලෙන්ස් ඒ වගේයක් ගත්තම සාමාන්‍ය 70 රේන්ජ් එකේ අපිට ඒකට වයිඩ් වයිඩ් ෆොටෝත් ගන්න පුළුවන් 300 ලෙන්ජ් රේන්ජ් එකේ මේ zoom ෆොටෝ ගන්නත් පුළුවන් දැන් මේ මෙතන දැන් අපි දන්න සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක් ගත්තට පස්සේ ෆොටෝස් ගත්තට පස්සේ අපි පෝස්ට් ප්‍රොඩක්ෂන් එක කරනවානේ කියන්නේ මේ එඩිට් කරනවා කලර් කරනවා රීටච් කරනවා ඕක කරනවානේ ඔයා ඒ පාට් එක කරනවද නැත්නම් ඔයා නිකන් නැචරල් ෆොටෝ එකේ හැමම තියෙනවද රෝ එක කොහොමද නෑ පොඩ්ඩක් එඩිට් කරනවා කියන්නේ අපිට කැලී එකේ අයින් කරන්න ඇඩ් කරන්න බෑ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වල මම Adobe Lightroom Photoshop පාවිච්චි කරගෙන පොඩ්ඩක් sharpness clarity brightness ඒව පොඩ්ඩක් adjustment කරනවා හරි දැන් මෙතන අපිට කියන්නකෝ දැන් සාමාන්‍යයෙන් මේ දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට එන්න කැමති කෙනෙක් ඇති නංගිල මල්ල ඇති ඒ වගේ කෙනෙක්ට ඔබ කොයි වගේ අදහසක්ද දෙන්න කැමති ඉස්සෙල්ලාම කොහෙන්ද පටන් ගන්න ඕන කොයි වගේ දේවල් දිගන ගන්න ඕන කියන එක කියන්න මුලින්ම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරනවා නම් අනිවාර්යෙන් සත්තුන්ගේ බිහේවියර්ස් ස්ටඩි කරන්න ඕනේ ස්ටඩි කරන්න ඕනේ ස්ටඩි කරලා ඒගොල්ලෝ කොහොමද මොන වගේ වෙලාවල් වලටද මේ බලා ගන්න පුළුවන් ඒව හැමදේම බලලා හොඳට ස්ටඩි කරලා තමයි යන්න ඕනේ මොකද සත්තුන්ට අපි කරදරයක් නැති විදිහට තමයි අපි හැමදෙස්සම අපේ ෆොටෝ එක ගන්න ඕනේ හරි දැන් ඇන්ජි අපි බලන්න යන්න හදන්නේ මේ මෙතුන්ට හම්බෙලා තිනවා මේ සම්මාන අවෝඩ් සම්මාන තිනවා මේ ඡායාරූප කීපයකට අපි සම්මාන හම්බුණු ඡායාරූප කීපය බලන ගමන් මෙතුන් එක්ක කතා කරමු අපිට දෙන්න බලන්න රයිට් කියන්නකෝ මේක මේක මම ගත්තේ මුතුපන්ති කියන බීච් එකේ අනවිලුන්දාවේ තියෙන්නේ ඕකට මට සම්මානයක් හම්බුණා මෙරිට් अवॉर्ड हमुना रूपवाहिनी करा जाति रूपवाहिनी करा वाइल्ड लाइफ एक्सिबिशन कंपटीशन एक मट हमुना मेरिट अवॉर्ड मगे पलवनी वाइल्ड लाइफ टूर मंगत फोटो ये मट हम पलवनी अवॉर्ड मेक सेंचुरी एशिया के लिए इंटरनेशनल कंपटीशन एक मम दमा अंतिम फोटो सीएट वगे आवा अभी लगे मैगजीन मैगजीन तोर गो फोटो एक फोटो याल दिगाते मम उदय गे उदय इरा कोटिया पीट पास इनावा इनको दुमर पाट वगे दिए ये पीट पास वेली हाँती मेका तार इसल गत्ते के तवत फोटो है अर राजली अनकम अर कुरला कोटनवा यागे एंकट वहानवा कोटनवा मे ओके 35 अवार्ड्स की दीनवा मे इंटरनेशनल कंपटीशन का एक मे अंतिम फोटो सीएट एक कैटलॉग के तोर गत्ते फोटो है मेका तेके में तव फोटो है मेक दिदास दहाटे राज्य छायारूप उड़े देवन स्थान पत्तना वनजीव छायारूप से හරි දැන් මෙතන අපිට කියන්නකෝ දැන් මොනාද ඔයා ඉස්සරහට තව කරන්න හිතාගෙන ඉන්නේ ඔයාගේ plans මොන හරි තියෙනවද exhibition තියන්න අදහසක් තියෙනවද සා කැමරාසෙම වෙනස් කරන්න idea එකක් තියෙනවද කොහොමද මගේ ලොකු අදහසක් තියෙනවා මගේම කියලා wild life exhibition එකක් කරන්න ඔව් තව ලෝකේ තියෙන හොඳම competition වලට මගේ photo දානත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ වගේම තව හොඳ කැමරාවක් ගන්නත් අදහසක් තියෙනවා. අදහසක් තියෙනවා. දැන් මෙතන මේ කොහොමද මේකෙන් දැන් සාමාන්‍ය කෙනෙක් අපි දන්නවද හැමදේම කරාට අපි මොන යම් හෝ මූල්‍යමය ඉපැීමක් කරන්න ඕන. මොන යම් හෝ දෙයක් කොහොමද මේ ඡායාරූප මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලින් කොහොමද අපි මූල්‍යමය පැත්ත කොහොමද අපි හොයාගන්නේ කොහොමද මේ දේවල් කරන්නේ? මේක විකුණන්න පුළුවන්ද? ලංකාවේ නම් ලොකු මාකට් එකක් නැහැ විකුණන්න. මගේ ෆොටෝස් දෙක තුනක් නම් මම විකුණලා තියෙනවා. ගොඩක්ම මම කරන්නේ තරංග වලට දාලා ඒ වලින් ජයග්‍රහණත් එක මූල්‍යම त्याग हमेला थी सामारा ये वेबसाइट वोल्ट एक एक देवाल वोल्ट गन्नवा एवं देवाल वोल्ट इंतमा वाइल्ड लाइफ वोल्ट हम बेने राइट देंग मे 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 मे
සබ්ජෙක්ට් එකට මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට එන්න ඉන්න කෙනෙක්ට ඔබ කොයි වගේ අදහසක් දෙන්න කැමති? මම නම් කියන්නේ ලොකු ගොඩක් හොඳ දෙයක් මේක. ඒ කියන්නේ දැන් අනිත් දේවල් එක්ක බලද්දි තරුණ කෙනෙක්ට පටන් ගන්න ගොඩක් හොඳ දෙයක් පරිසරෙත් එක්කම ජීවත් ඒ කියන්නේ පරිසරයේ සුන්දරත්වයේ විඳගෙන තමන්ගේ ඒ කියන්නේ මට නම් ඇත්තටම ලොකු මානසික සුවයක් කැලේකට ගිහලා සතෙක් බලනවා කියන්නේ. හරි අපි යන්න හදන ඡායාරූප කීපයක් බලන්න මොකද අපි වැඩසටහනේ අවසානට ඇවිල්ලා ඉන්නේ අපි ෆොටෝ ටිකක් බලලා නේද? මෙතුණේ කතා කරමු. හරි ඔය ඉන්නේ මේක මම ගත්තේ සිංහරාජේ. මේ ඉන්නේ ශ්‍රී ලංකන් ෆ්‍රොග් මවුත් කියන කපල්ලයක් ඉන්නේ. එතන අලු පාටේ ඉන්න පිරිමි සතා දුඹුරු පාටේ ඉන්න ගෑනු සතා දෙන්න එකට ওই විදිහටම තමයි ඉන්නේ ගොඩක් වෙලාවට. හා ගොඩක් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර්ස්ලා මේ මේ දෙන්නව කැප්චර් කරනවා. සිංහරාජේ ගියා නම් බලන්න පුළුවන්. ඔව්. මේ ග්‍රේ ලැංග ග්‍රේ ලැංගස්ලා දෙන්න කින ඇලි මේ ඔකත් ගත්තේ අනුරාධපුරයෙන්මයි ගත්තේ අර වගේ මම ගිහිල්ලා ඉතින් රංචෝ ඉන්නකොට මට වුණා මේ අම්මෙන් කිරිබොන ෆොටෝ එකක් ගන්න පැටියෙක් එතකොටම මම දැක්කා ඔය වගේ ඉන්නවා ඉතින් මම ළඟටම ගිහිල්ලා ගත්තා ඒක black and white black and white කරලා තියෙන අර මූණේ ඉරියව්ව ඒ පෙන්වන්න ඕනින්ද කලර් එකට වඩා black and white එකකින් ඒ දේවල් detail පෙන්වනවා detail පෙන්වන්න පුළුවන් හොඳටම තව තියෙනවද මේ ඉන්නේ ලංකාවේ ඉන්න කුඩාම පිළිවුඩු විශේෂය වැසි වනාන්තර වල වගේම විල්පත්තුෙත් ඉන්නවා ටිකක් බලන්න අමාරුයි හරිම කලර්ෆුල් ගොඩක්ම පොඩි කුරුල්ල රයිට් මේක මං ගත්තේ මින්නේරියේ මින්නේරියේ සාමාන්‍ය මින්නේරියේ කවුඩුලට ගියාම එක කාලයකට වැව් පිටි හිඳෙනවා ඒ කාලේට අලි 300 400 එනවා වැව් පිටියට එතකොට ඉතින් ගොඩක් අලි පැටවුගේ ගොඩක් ඇක්ෂන් තියෙනවා ඒගොල්ලෝ පෙරලෙනවා දුවනවා කරනවා ඒ වගේ මූමන්ට් එකක් තමයි ඔතන අරන් තියෙන්නේ. රයිට්. මාරාර ඉස්සෙල්ලා පෙන්නර වඳුර දෙන්නෙක් ඉන්නන කලු. ඔව්. අපේ අර හතරවෙනි කැමරාවේ ඉන්නා නේ නිකන්. අතර ඉන්නේ අර. ඔව්. ඉන්නානේ මේ වගේ පොඩි. ඒ වගේ ලයින් ගන්න ගතියක් තියෙනවා නේද? කලු පාටට. ආ. හරි මොනවද කියනවා එන්නේ නැහැ. හරි. තව ලස්සන ෆොටෝ එකක් එනවා. ආ. ඕක නම් ගත්තේ කැස් බෑවෙමයි. හා. ගෙවල් ගාවම මේ ඉන්නවා කිව්වා යාළුවෙන් මට කතා කරලා කිව්වා මෙම ඉබ්බෙක් මේ තරගයි ඉබ්බේ පැටවු දාලා පැටවු ටිකක් ඉන්නවා කියලා. හා. ඊට පස්සේ කෝල් එකට ගිහිල්ලා තමයි මේ ගත්තේ. ඔය ෆොටෝ එක ගත්තේ. හ්ම්. ෂැඩෝ එක ඔයා දාපු එකක්ද නැත්නම් නෑ නෑ. එයා වතුර මඩවලක් ගාවේ මඩවලක් නුමත් නෙමෙයි. වතුර වලක් ගාවින් එනකොට ගත්තේ. දැන් මේ අයිඩියා එකක් නැද්ද මේ ෆොටෝස් දැන් අපි සමහර ගොඩක් අය ෆොටෝ එකක් අරගෙන ඒකට වැලියු එකක් ඇඩ් කරගන්නවනේ නේද රවි ඒකට කස්ටම් වැලියු එකක් ඇඩ් කරගන්නවා ඔයගෙ හැම අයිඩියා එකක් නැද්ද දැන් ෆොටෝස් හොබි එකටම දවා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේකගේ ලොකුම බලාපොරොත්තු හොබි එකම තියෙම තමයි පටන් ගත්තේ ඉතින් එහාට අලුත් දෙයක් ඒ කියන්නේ ඉතින් එහාට ඒකට වැලියු එකක් ඇඩ් කරගන්න ඔයගේ දක්ෂතාවයට ඔයගේ ආර්ට් එකට වැලියු එකක් ඇඩ් කරගන්න හැම අයිඩියා එකක් නැද්ද ඒකට තමයි අර කම්පිටිෂන් වලට මම දාන්න ආසාව තියෙන්නේ කම්පිටිෂන් වලට දාන්නේ ඒ දේවල් හින්දා ආයෙත් කවුරු හරි ඉතින් ෆොටෝ එකක් ඉල්ලුවොත් ඉතින් ඒකලොන් print කරලා මේක කරලා දෙනවා නිකන්ද නැත්තම් නෑ නෑ නිකන් දෙන එකලු තියෙන ගොඩක්ම දීලා තියෙන නිකන් යාළුවෙක් ඉල්ලුවම මිල්ලුවම සමහර ඉතින් කියනවා මෙහෙම දෙන්න කියලා එතකොට print කරලා මේ ෆ්‍රේම් කරලා ඔක්කොම කරලා දෙනවා මේක ගත්තේ මං ආන විලුඳාවේ purple heron කෙනෙක් ඕක ගන්න පැයක් විතර මම බලන් හිටියා يعني මේගොල්ලෝ සාමාන්‍යයෙන් එක තැන ඉන්නව හෙල්ලෙන්නවත් නැතුව මාළුවෙක් කල්ලන්න ඕ බලන්නකෝ ඒ බෙල්ලේ හැඩේ මෙයා ඊට පස්සේ සංඥක දයන්න වගේ ඕකේ න මාස් ස්පීඩ් එකෙන් වතුරට ගහනවා ගහලා අන්න ගාම්භීර රවි මම කල්පනා කරේ දැන් මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වල ආව අපි හැමෝගේම මේ අර එන ආසාවක් ආධ්‍යාත්මික සුවයක් කියලා නේද ආ ඒක නෑ අපිට හැමෝම තම තමන්ගේ අර ස්වරූපයන්ට සමාන නේද සතෙක් දැක්කම අමාරු විදිහට අර කැමරේ උඩ නැගන් ඉන්නේ අර අපි කියමු කේ අන්තිමට අපි බලපු ෆොටෝ එක ගැන චුට්ටක් ඒක තමයි අර ඉස්සෙල්ලා අර වලහක් වතුරේ බැලලා නෑවේ නාලි ඉවරලා එයා එනවා නේද අපි ඉස්සරහට ජිප් ඇවිදගෙන එන එක රයිට් හරි මේක ගත්තේ මම යාල මේ ඉන්න යාල් ප්‍රසිද්ධම ඇතෙක් තමයි ගැමුණු කියන තා පිටිපස්සෙන් පේන්නේ මණික් ගඟ මට අර සතෙක්ව ගන්න ඕන වුණා මණික් ගඟ කියන ලංකාවේ ප්‍රසිද්ධ ගඟක් නේ ඒ ගඟේ
එතන ගඟයි බෑග්ග්‍රවුන්ඩ් එකට ගඟ මේ වෙන්න ඔතන ඇත වතුර බීලා ඉස්සරහට මම ගිහිස්සරහට ඇවිදගෙන යනවා ඔතන මම බෑලා හිටිය බිම ඔතන බහින්න පුළුවන් සාමාන්‍යයෙන් යාල ජාතික උද්‍යානයේ මේ තැන් දෙක බහින්න දෙන යන අයට ඔය එක තැනක් ඉතින් මම බෑලා ෆොටෝ එකක් ගත්තා යා මගේ ඉස්සරහට එනවා ඇවිදගෙන දැන් මිතුරන් සාමාන්‍යයෙන් මොන හරි අඳුම් විශේෂිත අඳුම් භාවිතා කරනවද ඔයගොල්ලෝ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි යනකොට එහෙම මොන හරි තියනවද ඔව් සාමාන්‍යයෙන් රතු ඒ වගේ අර සාමාන්‍ය කැලේක අඳින්නේ කොළ පාට තද පාට වල මේ ඇඳුම් තමයි අඳින්නේ නැත්තම් අපි දැන් රතු වගේ ඇඳන් ගියාම සතුන්ට අපිව පේනවා ඉක්මනට සමහරවිට සතු අපිට ඇටැක් කරන්නත් එනවා නැත්තම් සතු බය වෙනවා ඒ වගේ දේවල් වෙන හින්දා අර කැමෆ්ලාජ් ඇඳුම් තමයි ගොඩක් ඇඳන් යන්නේ හරි මිතුන් දැන් අපිට කියන්නකෝ මං එතන අපි ගොඩක් කලා කතා කරා දැන් මං එතන පිළිම කාල වේලාවත් එක්ක කියන්නකෝ දැන් ඔබට ඔබේ මේ ගමනෙන් ඔබට උදව් කරපු අය ඇති ගුරුවරු ඇති යාළුවෝ මිත්‍රාදී ඇති ඔන්න අවස්ථාව හැමෝම මතක් කරලා ස්තුති කරන්න ඇත්තටම අම්මයි තාත්තට තමයි මුලින්ම මේ ස්තුති කරන්නේ මොකද මට මුලින්ම කැමරාව ආරන් දුන්නේ තාත්තා එතනින් පස්සේ තමයි ඊට පස්සේ මම තනියම මගේ කැමරාව අරගෙන ගමන ගියේ මට මුලින්ම ඡායාරූප වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කෙනෙක් වෙන්නේ තරුණ සත්ත්ව දින සංගමේ මහේෂ් කියලා අය කෙනෙක් ඉන්නවා එයයි දිවංක කියලා අය කෙනෙක් ඉන්නවා ඒ දෙන්න තමයි මට වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි ගන්නුවේ ඊට පස්සේ මාව ගොඩක් තව ඊට එහාට මට දේවල් ඉගෙනුවේ ලක්ෂිත අයිය ඉගෙනුවා ලක්ෂිත කරුණාරත්න අයියා නිශාන්ත අයියා රවින්ද්‍ර සිරිවර්ධන කියලා අයිය කෙනෙක් එයයි සුදීර බණ්ඩාර කියලා අයිය කෙනෙක් එයා ගොඩක් කුරුල්ලෝ සම්බන්ධව ගොඩක් දේවල් දන්නවා මම හැමතිස්සෙම කොහේ හරි කුරුල්ලෙක්ගේ ෆොටෝ ගන්න යනකොට මම එයාට කතා කරලා අහනවා අයි කොහොමද යන්න ඕනේ මේ එයයි ඊට පස්සේ ඔක්කොම විස්තර ටික කියනවා මට මේ විදිහට යන්න මල්ලි මේ වගේ තැන්වල ඉන්නවා එහෙම හැම විස්තරේම වගේ මට කියනවා හරි මං හිතන්නේ මිතුන් සේනානායක තමයි අද අපිත් එක්ක සම්බන්ධ වුනේ මොකද ලංකාවේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි පිළිබඳ ප්‍රවීණෙක් මං හිතන අවුරුදු 4ක් නේ 5 අවුරුදු 5ක ප්‍රවීණයක් ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක් ඉතින් මිතුන් මේ බොහොම ස්තුතියි අපිත් එක්ක අද වැඩසටහනට සම්බන්ධ වුණාට මොකද මේ මං හිතන්නේ අලුතෙන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට එන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඉතින් මිතුන් ඉන්නවා මිතුන් එක්ක කතා බහ කරන්න පුළුවන් මොනාරි Facebook මොනාරි page එකක් තියෙනවද? Photo page එකක් තියෙනවා. Instagram account එකකුත් තියෙනවා. කොහොමද තියෙන්නේ? මිතුන් සේනානායක wildlife photography කියලා Facebook account එක මේ page එක තියෙන්නේ. Instagram එක මිතුන් සේනානායක කියලා Instagram එක තියෙන එක තනිකර wildlife විතරයි තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි නේද? ඔව් බොහොම ස්තුතියි මිතුන් අපිට එක සම්බන්ධ වුණාට. ඔයාගේ අනාගත හේනේ ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා. අපි හදවතින්ම සුබපැතුම් එකතු කරනවා. අයබෝන්. දවසක්. හරි එහෙමනම් ඔයගලන්ටත් මතක් කරනවා අපිත් එක්ක එකතු වෙන අපේ චර්ණ ටීවී Facebook fan page එක තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අයට අපි ඉඩකඩ හදලා තියෙන්නේ මේ හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඒත් එක්කම තමයි අපේ YouTube channel එක තියෙනවා ඉතින් අපිව subscribe කරන්න අපේ previous videos බලන්න කවුද අපිත් එක්ක සම්බන්ධ වුණු නිර්මාණකරුවන් කියලා බලලා දැන කියා ගන්න ඔයාලත් එවැනි නිර්මාණකරුවෙක් නම් අපිත් එක්ක මේ ආසනේ මේ විදිහට වාඩි වෙන්න අපි ඔන්න ඉඩකඩ නිර්මාණය කරලා තින්නේ මේ වෙනකොට ඒත් එක්කම තමයි අපි ඕගලන්ට කියනවා බ්‍රහස්පතින්දරා නවයටත් අපිව බලන්න අමතක කරන්න එපා අපි එනවා අපේ ආපු දක්ෂ නැවත අරගෙන ඒ වගේම අපේ වැඩසටහන් 300න් පස්සේ අපි අපේ ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා ඒ වෙනසටත් ලෑස්තිලා ඉන්න කියලා හැමෝටම කියන ගමන් අපි අදට වැඩසටහනින් සමු කරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් වැඩසටහනින් සමු කරගෙන යන්නේ මෙතුන්ගේ තව ලස්සන ෆොටෝස් ටිකක් බලන ගමන් මේ youth orbit